හතර වටේම පත්තර තප්පරේට සියතට. සියත පත්තරේ විත් හසා. Hi Hasa, good morning. Good morning Aachara. Good morning. සද්ද උතර වෙයි. මම බල මගේ කටින් දාව කියලා. මං ඉස්සෙල්ලාම අද දිනමින පත්තරේ අතට ගත්තා. හරි. දැන් මේ දවස්වල මේක මේ කෙලින්ම කියනකන් නෙවෙයි මේ කෙලින් කියන්නේ. හරි. දෙවැනි විදුලි ගාස්තු අඩු කිරීම ජූලි 15 වෙනිදා. ඕකේ. ඒකෙන්ද මේ සැරේ කෙලින්ම කියන්නේ ආශ්චර්ය විදුලි ගාස්තු අඩු කිරීම. ඒ කියන්නේ මුකුත් සාකච්ඡාවක් නෙමෙයි. නෑ නෑ සාකච්ඡා ආරම්භය යනවා. හරි. දැන් වෙනදාට කියන්නේ විදුලි ගාස්තු සංශෝධනය. සංශෝධනය. ඒ අපි අන්තිම මොහොතේ තමයි සර්ප්‍රයිස් කියලා වැඩි කරනවාද අඩු කරනවාද කියලා දී. අපිට නෑ පොඩි ඉවෙන් වගේ අපි කියනවනේ මේ සැරේ අඩු වෙයි කියලා. දැන් එහෙම නෙවෙයි. කෙලින්ම පත්‍රය යන්නෙම දෙවැනි විදුලි ගාස්තු අඩු කිරීම. යා. ජූලි 15 වෙනිදා. මහජන ලිඛිත අදහස් බාර ගැනීම ජූලි 8 වෙනිදා තෙක්. වාචික අදහස් විමසීම ජූලි 9 වෙනිදා ආරම්භ වෙනවා කියලා දිනවා. එහෙම තමයි මහජන උපයෝගිතා කොමිසම කියන්නේ. දැන් අර ජනවාරි පළවෙනි දෙකයි ඊට පස්සේ මේක දැන් මම අහගෙන මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ කිසියම් සංගමයක් ඉංජිනේරුවරුන්ගේ සංවිධානයක් කියන අනවශ්‍ය විදිහට විදුලිය අඩු කළොත් එහෙම මේ මේ විදුලි බල මණ්ඩලයට අමාරුයි කියලා ඒ විදිහේ කවදාවත් ඒ විදිහ අනවශ්‍ය විදිහට අඩු කරලා නැහැ නේද හැමදාම අපිට තිබිලා තියෙන ප්‍රශ්නේ අවශ්‍ය විදිහටවත් අඩු කරන්නේ නැති එක නේද හැමදාම අපිටනේ අමාරු නේ ඕ මං හිතන්නේ ඒක අනවශ්‍ය විදිහට නම් අඩු කරගන්න ගන්න හැබැයි අර අර දැන් මේ කෙලින්ම කියනවා අඩු කරනවා මේ සැරේ අඩු කරනවා මේ විදුලි ගාස්තු අඩු කිරීමක් එන්නේ කියලාම කියන ඇයි එහෙම කියන්නේ ඡා මේ වෙලාවේ පුළුවන්තරක් රුපියලෙන් හරි පුළුවන්තරක් වැඩ ගන්න ඕනේ. එහෙනම් මුලින් නම් අඩු කිරීම කියලා අපේ අපිට නම් අපේ ඇහැට හුරු කරනවා. අඩු කිරීම කියන්නේ. ඒක තමයි මේ දවස්වල ප්‍රොජෙක්ට් එක. ඉතින් ඒ අතරේ මම යනවා දිවයින පත්‍රයට. නීතිපතිගේ සේවා දිගුව ඡන්දයෙන් පරිදි පක්ෂව ඡන්ද 3යි විපක්ෂව ඡන්ද 5යි අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් හම්බෙලා තියෙන්නේ. රජයේ ඉහළ තනතුරු වලට පත් කරන අය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතියක් දෙන්න ඕනේ. අර ඕකනේ අර විවාදයට තුඩු දුන්නේ පොලිස්පති තුමාගේ පත් කිරීමට අනුමැතිය හම්බුණාද නැද්ද කියලා හොයාගන්න බැරුව පවා තියෙන කාලයක් තිබුණානේ. ඒත් නීතිපති තුමාගේ සේවා කාලයත් දිගු කරන්න උත්සාහ කරලා තියෙනවා. වත්මන් නීතිපති සංජය රාජරත්න මහතාගේ සේවා කාලය මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කර තිබූ නිර්දේශය ඊයේ දින එම සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත කියලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉතින් මුගක් විවාදයට තුඩු දෙන කාරණාවක් මේක. මොකද නීතිපතිවරයාගේ සේවා කාලය දීර්ඝ කරන්න පසුගිය වසර 70 ගාන තුලම කිසිදු අවස්ථාවක උත්සාහ කරලා නැහැ. නීතිපතිවරයාගේ රාජකාරී කාලය අවසන් වුණාම එයා පෙන්ෂන් යනවා. ඊළඟට ඉන්න ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ව ඒකට පත් කරන එක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අතිශය ප්‍රථම වතාවට තමයි ලංකාවේ නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දීමේ උත්සාහයක් අපි දකින්නේ. ඉතින් ඒ උත්සාහය ව්‍යර්ථ වෙලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊට විරුද්ධව තීරණයක් ගැනීම නිසා. ඉතින් සමහරු මේක කිසියම් දේශපාලනීකරණයක් හැටියට දක්වනවා. නීතිපතිවරයාව දිගටම තබා ගැනීම ඒකෙන් යම් යම් දේශපාලකයන්ට ඒ කියන්නේ දේශපාලන බලයේ ඉන්න කට්ටියට ඒගොල්ලන්ගේ නඩු හැබේ හැමයා කරගන්න කරන දෙයක් හැටියට මම දැක්ක දයසිරි ජයසේකර මහත්මයාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. ඉතින් කොහොම වෙතත් ඔකෙත් දෙපැත්තම තියෙනවා. එකක් තමයි කවදාවත් මෙහෙම එකක් කරලා නැහැ, කවදාවත් කරලා නැති එකක් කොහොමද, කවදාවත් මොකක් හරි එකක් ඉතින් පළවෙනි පාර කරන එක කවදාවත් කරලා නැහැ තමයි. ඉතින් එතකොට ඒ ගැන සලකන්න ඕනේ ඒ කාරණේ හින්දම නෙවෙයි, කවදාවත් කරලා නැති හින්ද කරන්න දෙන්න බෑ කියන තැනින් නෙවෙයි. ඉතින් ඔය තිරේ පිටුපස සිද්ධ වෙන කතාවල තව ටිකක් තොරතුරු ඉස්සරහට එළියට එයි. අපි බලාගෙන ඉමු. ඒ අතරේ වල්ලූරු නල්ලතන්නිය පාර පුරා ජනතාව බියටපත් වෙලා. මෙවර ශ්‍රීපාද වන්දනා වාරයේ අවසන් වීමත් සමග නල්ලතන්නිය නගරයේ දිවා කාලයේ වල්ලූරන් රංචු පිටින් ගැවසීම නිසා පාසල් ළමයින් හා කාන්තාවන් බියකින් පසු වෙති කියලා තියෙනවා. රාත්‍රී කාලයේ වෙනම දිවා කාලයේද නගරයේ හා නල්ලතන්නිය ගම්මානයේ නිවාස අසලටද ආහාර සොයා පැමිණෙන ගානට වල්ලූරු රංචුවක් බෝ වෙලා ඉන්නවා කියලා තියෙනවා. සමහර වෙලාවට ළමයි ඉස්කෝලේ යන්න ඇවිල්ලා වල්ලූරු රංචුව ටවුන් එකේ ඉන්න හින්දා එතනින් එහාට යආගන්න බය ආපහු හැරලා ගෙදර යනවලු. ණුවයයි ළමයි විතරද බය? පිරිමැයි බය නැද්ද? පිරිමැයිට දන්නේ නැමේ කියන්නේ.
පිරිමි රංචු අදන්න කොහට මේ ළමයි විශේෂෙන් ළමයි ඉස්කෝල යන්න ළමයි බයට ආපහු හැරලා යනවලු. ඒකත් හද පල්ලම එක පැත්තකින් බලව සමහර වෙලාව මෙහෙමල අද වල්ලුර එකක් දැද්ද බා හැරලා ගෙදර යන්න විදියක් නැද්ද අපිට අපේ කාලේ ආවෙ නැහැ. එහෙම අහට කට්ටියත් ඇති. හැබැයි ඌරෝ 20ක විතර රංචුවක් නැල්ල තන්නේ ගැවසනවලු. මම මේ නිවුස් එක ගන්න හිතුවේ පහුගිය දවස්වල අර මොනරුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනයක් ආවා. ඊට පස්සේ රිලා ගහණය වැඩි කියලා ආන්දෝලනයක් ආවා. දඬුලෙන්න වැඩි කියලා ආන්දෝලනයක් ආවා. එතකොට මේ දැන් ඒ සත්තු දඬුලෙන්න දඩයම් කාට තහනම් වුණු දඩයම් කාට තහනම් වල්ලුර දඩයම් කාට තහනම්ව තිබිලා යම් යම් අවස්ථාවල එහෙම ඉඩ දෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් යම් සත්ව ගහනයක් වැඩි නම් මං කියන්නේ ඒක අපිට තීරණය කරන්න බෑ. සෝබාදහමට මෙච්චර වල්ලූර ඕනේ නැහැ කියලා. හැබැයි අපේ ටහුබට වැඩි නම් මිනිස්සු ඒ සම්බන්ධයෙන් ඊළඟට ගන්න පියවරවලට යා යුතුයි. ඒ කියන්නේ එක්ක දඩේමට ඉඳ අවස්ථාව ලබා දිය යුතුයි. එහෙම නැත්තම් වල්ලූරොත් එක්ක වැඩේ බෙදාගෙන ඉඳ හිත හදාගත යුතුයි. ඉතින් මෙහෙ ඒ සාමාන්‍ය ඒ වගේ කාරණා ගැන කිසිම තීරණයක් ගන්නවා අපි දකින්නේ නෑ. චීනෙන් ඉල්ලයිද නැහැ. එහෙම වල්ලූරෝ කොහේ අප්‍රිකාවට යවන්න වගේ එහෙම කතා බහක් සමහරට එන්න ඉඩ තියෙනවා. හරි. මෞබිම පුවත්පත ඇමති තොණ්ඩමාන් වතුකරයේ යලිත් අඩව්වක කියලා තියෙන තරුණ සේවා සභාවට අයිති ඉඩමක නිවාස හදන්න උපදෙස් දීලා. කියන්නේ එයා මොකක් හරි ඒගොල්ලෝ කියන්නේ වතුකරයේ හානියට පත් වෙච්ච නිවාස වගේ හිටපු කට්ටිය අවතන් වෙලා ඉන්න හින්දා ඒ කට්ටියට තරුණ සේවා සභාවට අයිතක නෝඩ් නිව්වැලි වත්තේ අවුරුදු 4කට විතර කලින් තමයි මේ වතු නිවාස පෙළිය ගිනි අරන් විනාශ වෙලා තියෙන්නේ. එයයි අවතන් වෙලා ඉන්න හින්දා අවතන් වුවන් පිළිබඳ සභාව බලන ගමන් උපදෙස් දීලා තියෙනවා තරුණ සේවා සභාවට අයිති අක්කර දෙකක ඉඩමක මේ අයට ගෙවල් හදන්න කියලා. ඉතින් තරුණ සේවා සභාවේ නිලධාරීන් මේකට විරුද්ධ වෙලා පොඩි නිකන් ඝට්ටනයක් ඇති වෙලා තියෙනවා. හැබැයි තරුණ සේවා සභාවේ නිලධාරීන්ගේ විරෝධය නොතකා අමාත්‍ය ජීවන් තණ්ඩමාන් මහතාගේ උපදෙස් පරිදි බැකෝ යන්ත්‍රයෙන් අවතැන් වුවන් සඳහා නිවාස ඉදිකිරීමට බිම් සකස් කරන අයුරු දක්නට ලැබුණා කියලා තමයි පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් අර ඒ වටේ මියුසික් එහෙම ඇහෙන්න ඕනේ නේද? එතකොට මියුසික් ඇහෙනවා, මිනිස්සු කෑ ගහනවා, ඩන් 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 තලේවා කියලා. එමත්තුමා මෙහෙම මැද්දෙන් ඇවිදගෙන එනවා, පිටිපස්සේ බැකෝ දාලා ඉඳම හානවා. එහෙම සීන් ඇත්තේ බොහොම චිත්‍රපටිමය ජවනිකා. මේ පටන් ගත්තා විතරයි හොඳ හොඳ සෙල්ලම් චන්ද කිට්ටු වෙනකොට කියලා නේද කියන්නේ. හොඳ හොඳ සෙල්ලම් චන්ද කිට්ටු නෑ නේද එළිවෙන ජාබිට නේද. ඒවට මෙහෙ එළි වෙන්නේ චන්ද කිට්ටු වෙන ජාබිට. අද පුවත්පතටයි මං එන්නේ. තවත් වහසි බස් දෙකකින් තමයි මේ වැඩසටහනේ අවසානය අද තියන්න කල්පනා කළේ. රටට අවශ්‍ය මීළඟ ජනාධිපති නව සංධානය විසින් පත් කරනවා. මොන සංධානයද දැන්නේ නේද? සංධාන දින අටෝ රාශියක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන්නේ අපේ පාර්ශවයේ අත්ල මතයි කියලා කියන අමාත්‍ය මහින්ද අමරවීර. ඒ කියන්නේ මේ ඩාලි හටන කොයිතරම් කන්ෆියුසින්ද කියනවනම් මට සෑහෙන වෙලාවක් ගියා මහින්ද අමරවීර මහත්මයා කොයි පාර්ශවයේද කියලා. මට ඒක ඒක නොකිය ඉන්නේ. මට පොඩි මතකයක් තිබුණාට මට ෂුවර් නැති ඉන්න. දැන් ඔකේ මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයක් ඉන්නවා, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාර්ශවයක් ඉන්නවා, වැඩබලන සභාපති කියලා නිමල් සිරිපාල සිල්වා පත් කළා. අනිත් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විජේදාස රාජපක්ෂ මහත්මයා පක්ෂේ නායකයා කළා. එක රැස්වීමක් තිබ්බා. දැන් මම ඒ පාර්ශවයේ තමයි මේ කියන්නේ අත්ල මත තමයි බඩු තියන්නේ, අල්ලේ තියෙන්නේ. අපේ පාර්ශවයේ අත්ල මත තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන්නේ කියලා. ඉතින් පාටවත් මතක නැහැ මට. සේරම පැටලලා තියෙන්නේ දැන්. කොහමරි ඒගොල්ලෝලු රටේ මීළඟ නායකයා හදන්න. ඔබ
අපිට කොහොම පැටලිලා පැටලිද කරේද? කවුද කින්ද මන්ද කොහෙද කියලා මතක් කර කර ඉඳි මෙන්න රටේ නායකයත් හදලි වරයි ඒගොල්ලෝ. ඉතින් රටට අවශ්‍යම ඊළඟ නායකයව ඒගොල්ලෝලු හදන්නේ වැඩ බලන කෑලි දැන් අපේ පක්ෂේ නැහැලු. මේ මාසේ 29 වෙනිදා වැල්ලවායේදී අපි නවසන්දානේ දෙවැනි මහජන රැලිය පවත්වනවා. එදාටත් විශාල පාක්ෂිකයන් පිරිසක් සහභාගි වෙනවා. ඒ වගේම කවුරුවත් නොසිතන දේවල් පවා එදාට සිද්ධ වෙන්න පුළුවන් කියලා කියනවා. මැජික් ෂෝ එකක්ද? මොකක් හරි හරිම ඇඩ්වෙන්චර්ස් දේද මේ ඩාලි හතරේ. ඒ කියන්නේ ඇත්තටම දැන් ඕගොල්ලන්ගේ වැඩේ පටන් ගත්ත දවස් ඉඳන්ම කවුරුවත් නොසිතන දේවල් පවා සිද්ධ වුණා. ඉතින් අමුතුයි 29 වෙනිදාත් බලමු. ඉතින් අපි නොසිතන මොකද්ද ඊළඟට සිද්ධ වෙන්න නියමිත කියලා. හරි. අවසාන වශයෙන් ජනතාවගේ අපේක්ෂා ඉටු කරන බලවේගය සර්ව ජන බලය පමණයි. ඒලා නුගේගොඩ රැලියේදී පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ කියයි කියලා තියෙනවා. ඉතින් ඒ රැලියේ හිටපු කට්ටිය බැලුවාම චන්න ජයසුමනලා නේද මේ උදේ ගම්මන් පිළලා විමල් වීරවංශලා එකතු වෙලා මීට අවුරුදු 5කට විතර කලිනුත් ජනතාවගේ අපේක්ෂා ඉටු කරපු හැටි අපි ඉතින් දැක්කා නේද? ඇස් දෙකේ පැටලිලා තියෙන්නේ ජනතාවගේ අපේක්ෂා ඉටු කරපු ඉටු කෙරිල්ල. ඒ වගේ එකක් ඉතින් මේ සැරෙත් කරන්න තමයි ට්‍රයි එක. මේවා ඉතින් අපි කිව්වට ඉතින් ලංකාවේ මිනිස්සුත් ඇස් බැඳගෙන කන් වහගෙන ඉන්න හින්දා කොහෙන් ගිහිල්ලා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. දන්නේ නැහැ. සුබ දවසක්. සුබ දවසක්. හතර වටේම පත්තර තප්පරේට සියතට. සියත පත්තරේ විත් හසා. දිනපතා ලිත් වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියත FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.